සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අයවැය මාර්තු 5 ගම්පෙරළිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. පුලියන් කුලමින් හමු වූ බෝම්බ හා ආයුධ පිළිබඳ පුළුල් මෙහෙයුමක්. ප්‍රතිලාභ රැසක් ගෙනෙන පහළ මල්වතුයේ ජලාශයේ ඉදිකිරීම් මේ වසර මුලදී. සඳේ නොපෙනෙන පැත්ත බලන්න චීනෙන් යානයක්. මෙම වසර සඳහා වන අයවැය මාර්තු මාස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අයවැය විසර්ජන පනත් කෙටුම් පත ලබන 7 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය ගැනීම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලයේ රැස්වුණේ පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙනීමට දිරි දෙමින් ගවත් නගරයත් එකසේ දියුණු කරන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කෙරෙනු ඇති. මේ අතර ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. නව නාවික හමුදාපති ධුරයේ වැඩබහරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. නව ධුරයේ වැඩබාර ගැනීමෙන් අනුතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමිනුයි ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා හමු වුණේ. සම්ප්‍රදායානුකූලව සමුරු තිලින හෝමාරු කර ගැනීම මෙහිදී සිදු වුණා. උතුරු කළුතර ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රී සිදු වූ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. ජනවාරි පළවන දින කළුතර උතුර පොලිස් අසමේ වෙඩි තැබීමේ සිද්ධියකින් වයස අවුරුදු 57ක් වූ පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ අතර ඉතාම කෙටි කාලයක් තුළදී එම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අදාළ ගිනි අවියද සමග අත්අඩංගුවට ගැනීමට අද අලුයම කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 35ක් වන අංක 126 සි පැලපොල්වත්ත පයාදල දකුණ ලිපිනයේ පදිංචි කරුවෙක් වන කාර්යවසම් පටබැඳිගේ බුද්ධික ලක්මාල් කාර්තම් නැමැති පුද්ගලයෙක්, ඒ වගේම වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් බවට සැකකරන බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, එම මැගසින් එකත්, ඒ වගේම සජීව පතුරම් එකකුත් සැකකරු සන්තකයේ තිබිලා සොයා ගැනීමටත් කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මෙම සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වන අතර මේ සඳහා පැමිණි තවත් එක් සැකකරුවෙකු හඳුනා තිබෙනවා. ඔහුවත් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධව දෙපිරිස අතර පැවති ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. පුලියන් කුලම ප්‍රදේශයෙන් හමු වූ බෝම්බ හා ආයුධ පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පුලියන් කුලම පූදූර් නාගතම්බි රාජ් කෝවිල මාර්ගයේ තිබී අවියායුධ සොයා ගැනුණා. විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 4ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මිලිමීටර් 9 ජීව උණ්ඩ 18ක් මෙහි තිබී සොයා ගැනුණා. සැකකටයුතු පුද්ගලයෙකු එම ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම සිදු කෙරුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් ඊට සහභාගී වූ අතර සැකකරු ඔහු ළඟ තිබූ බෑගයක් එම ස්ථානයේ දමා පලා ගොස් තිබෙනවා. එම බෑගෙයි මෙම ආයුධ තිබී ඇත්තේ. අදාළ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර පොලිස් නිලධාරීන් 65 දෙනෙකු සහ යුද හමුදාවේ 170 දෙනෙකු ඊට සහභාගී වී සිටිනවා. පහළ මල්වතුයේ ජලාශය ඉදිකිරීම මේ වසරේ මුල් පාගය තුළ ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නයි අමාත්‍ය පී. හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
පහළ මල්වතුයේ ජලාශයේ ඉදිකිරීමේදී පරිසර හිතකාමී මෙන්ම විල්පත්තුව වනජීවී කලාපයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කළේ. පහළ මල්වතුයේ ජලාශයේ ඉදිකිරීම පිළිබඳ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය පී හැරිසන් මහතා තවදුරටත් කියා සිටියේ මෙම ජලාශයට යටවන ගම්මාන තන්තිරි මලේ ප්‍රදේශයේදී නැවත ඉදිකිරීමටත් අහිමිවන දේපල වෙනුවෙන් වන්දි ගෙවීමටත් කඩිනම් පියවර ගන්නා බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් නගර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව තන්තිරි මලේ මිරිදිය ධීවර ගම්මානයක් හා නව රැකියා උදා කෙරෙන කම්හල් කිහිපයක් පිහිටුවීමටද නියමිතව තිබෙනවා. පහළ මල්වතුයේ ජලාශයේ ඉදිකිරීම මගින් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක දෙකෙහි ගොවි ජනතාවට වරප්‍රසාද රැසක් හිමිවනවා. කුඹුරු අක්කර 2000ක් අලුතෙන් අස්වැද්දිය හැකි. එම දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 36000කට ජලය ලබා දීමටද අපේක්ෂිතයි. එසේම මෙම ජනතාව සඳහා පානීය ජලය ලබා දීමට කියුබික් මීටර් මිලියන 5ක් ලබා දීමටද නියමිතව තිබෙනවා. ගිගාවොට් 4.28ක විදුලි බල උත්පාදනයක්ද සිදු කෙරෙනවා. උස්සාන වාරිමාර්ග වශයෙන් වාණිජ වගාව සඳහා අක්කර 675කට ජලය ලබා දීමටද නියමිතයි. මල්වතුයේ ජලාශය ඉදිකිරීම සඳහා වූ සමස්ත ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12000ක් පමණ වනවා. තන්තිරි මලය විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමටද නියමිතයි. මේ අනුව රජරට ජනතාවගේ ඉහළම බලාපොරොත්තුවක් මල්පල ගැන්වෙන අවස්ථාවක් ලෙස මල්වතුයේ ජලාශ ව්‍යාපෘතිය හැඳින්විය හැකි බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පෙන්වා දෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන 11වනදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවා. අද චෝදනාවලට අදාළව ඒ කාණ්ඩයට අයත් සියලු ලේඛන විත්ති පාර්ශ්වයන්ට භාර දී ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නා. විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛනද ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා කියා සිටියා. එම ලේඛන විත්ති පාර්ශ්වයට ලැබී ඇද්දැයි සොයා බැලීමට නඩුව ලබන 11වනදා කැඳවීමට නියමිතයි. එසේම මෙම නඩුව ජනවාරි 22වනදා සිට දිනපතා විභාගයට ගැනීම ස්ථිර ත්‍රිපුද්ගලය මහාධිකරණය මීට පෙර නියෝග කළා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ අවසරය මත විදේශගත වී ඇති බව විත්ති පාර්ශ්වයේ අධිකරණයට දැනුම් දුන්නා. සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. අයහපත් කාලගුණයෙන් විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. කිලිනොච්චිය දිසාලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙනවා. මැති ඇමතිවරුන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු අංශ ගණනාවක් මෙම සාකච්ඡාවට සහභාගී වෙනවා. හානියට පත් දේපල සඳහාද වන්දි ලබාදීම පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි. උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් ආරක්ෂිත මධ්‍යස්ථානවල සිටි 125,000ක පිරිසක් සිය නිවෙස් වෙත යලි ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ මන්නාරම සහන කඳවුරක පවුල් 27කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු තවදුරටත් රැඳී සිටින බවයි. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපා ඇති ආපදා තත්ත්වය අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. උතුරු ප්‍රදේශයේ පැවතුණු ආපදාමය තත්ත්වය බොහෝ විට යථාතත්ත්වයටපත් වෙලා තිබෙනවා. නිවාස හානි විනින් උපරිමයේ ලක්ෂ 25ක් දක්වා වූ ප්‍රමාණයකට යෑමට හැකියාවක් තිබෙනවා. ජාතික රක්ෂණ භාර අරමුදල ඔස්සේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් සෑම වසරකම රුපියල් මිලියන 500ක වාරික මුදලක් ගෙවා ලාංකීය සියලුම දෙනා ආරක්ෂණය කළ තිබෙනවා. ඊට අමතරව ගොඩනැගිලි සහ නිවාස සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කළ තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පුද්ගලයන් රැසක් පීඩාවට පත් වුණා මේ හේතුවෙ හින්ද නමුත් දැනට මේ තත්ත්වය යථාතත්ත්වයටපත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් පසු ආපදා කළමනාකරණ කටයුතු තවමත් කෙරෙමින් පවතින පිරිසිදු කිරීම, නිවාස පිරිසිදු කිරීම වැනි කටයුතු එම සියලුම පිරිසිදු කිරීම වලට පසුව ජනතාව එම නිවෙස් කරා යනවා. විශේෂයෙන්ම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් පිසු ආහාර වේල් අඛණ්ඩව ලබා දීලා තියෙනවා. මීට අමතරව සතියකට තමයි සාමාන්‍ය අනිකුත් ආපදා තත්ත්වයකදී අපි වියලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නේ. නමුත් සති දෙකක් දක්වා මේ දීර්ඝ කළා ජනතාවට උපරිම සහන ලබා දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. මෙම සියලුම ආපදාවේ ආරම්භයේ පටන් මේ දක්වාත් අඛණ්ඩව ඉදිරියටත් ඒ සියලු සම්බන්ධය කරන කටයුතුත් ඒ අවශ්‍ය බිම් මට්ටමේ දායකත්වයත් හදිසි
මෙහෙම උපකරණ ඇතුළේ සීලු දේවල් ලබා දෙමින් ඒ ශක්තිමත් කළ තියෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය දායකත්වයේ පැවිසි අතර පුරාම ලැබිලා තිබෙනවා. මෙම ආපදා තත්ත්වයේ සම්පූර්ණ මේ තත්ත්වයටපත් වෙන තුරු එම ජනතාවට එම නිවෙස් වලට ඒ සුපරිම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරනවා ආපදා කළමනක අමාත්‍යාංශය මගින්. මේ වෙනුවට ඒ සීලු කටයුතු සඳහා ඉස්ත්‍රික් ලේකම්වරුන් වෙත මූල්‍යමය ප්‍රතිපාදනයන් යොමු කරලා තිබෙනවා. ජලගැලීමට ලක් වූ උතුරු පළාත තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. එම පළාතට පසුගියදා බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පැවතුණා. ඒ හේතුවෙන් බොහෝ ස්ථානවල මදුරුවන් බෝවීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම දුමායනය ඇතුළු ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් මේවන විටත් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වෙන බව පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා පවසනවා. මධ්‍යම කාරක සභා රැස්වීමක් අද සවස 6ට කරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේදී මේ වර්ෂය පාර්ලිමේන්තු පළාත් සභා ජනාධිපතිවරණ කියන මැතිවරණ තුනම නිලධනියම වී ඇති වර්ෂය. ඒ නිසා මේ වර්ෂයේ ආරම්භයේ සිටම ක්‍රියාත්මක කරන ප්‍රතිසංවිධාන වැඩසටහන්, ඒ වගේම පක්ෂේ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ සමාලෝචනය කිරීම සහ පක්ෂේ ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ කටයුතු මෙහිදී සමාලෝචනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ. කුලී පදන මත වාහන ලබා ගනිමින් එම වාහන කොල්ලකන කල්ලියක් අවි ආයුධ සමග රාගම ප්‍රදේශයේදී අතරංගොඩ ගැනුණා. ජායල ප්‍රදේශයෙන් කුලී පදන මත ලබාගත් මෝටරතයක් රාගම් ප්‍රදේශයේදී එහි රියතුරු පිය ගන්වා කොල්ලකා තිබෙනවා. එම රියතුරුගේ දෑත් ගැටක සාච්ඡා ඇල මාගේවිට ප්‍රදේශයේ දමා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. එම රියතුරු ජායල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ සිදු කළා. සිදු සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අතරංගොඩගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා අවුරුදු 35ත් 38ත් අතර වයසක පසුවන්නාන්. ඔවුන් ළඟ තිබී කිනියවයක් රිවෝල්වරයක් සහ තියුණු ආයුධ කීපයක් සොයාගෙන තිබෙනවා. කොල්ලකෑ මෝටරතය ජාඇල කොටුකොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබීදී සොයා කැරුණා. දිවයින පුරා ශීත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා විශේෂයෙන් උතුර, උතුරුමැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පළාතේ සහ රත්නපුර, ගාල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ ඌව පළාත්වලත්, අම්පාර, පුත්තලම, කෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටිනිට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තද සුළඳ ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම සහ සබරගමු පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුරු සහිත තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟ ඊසා දිශාවෙන් නැවන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතරාගයක් ගන්නවා. පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතිල් දක්වා වෙලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වේය බලාපොරොත්තු වෙනවා. දිවයින බස්නාහිර දිශෙන් එන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින්නට රළු වේය බලාපොරොත්තු වෙනවා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් දිවා ප්‍රවෘත්ති සමගින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන්න සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙනවා. එම හමුව පිළිබඳ පක්ෂ සමාජිකින් මෙසේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන කටයුතු ජනාධිපතිතුමා බාර අරගෙන කටයුතු විධිමත් කරලා අලුත් පාලනයක් යටතේ ගෙනියන්න ජනාධිපතිතුමා ඊයේ මේ ස්ථානයට ඇවිල්ලා ඒ වැඩකටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් අපි අලුත් වැඩපිළිවෙලක් එක්ක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි ඉස්සරහට ගමනක් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පන්ති සහෝදරයන්ගේ කණ්ඩායමත් එක්ක එකතු කළා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද යෝධ ශක්තියකින් ඉස්සරහට එන්නේ. මේ විශේෂ තීන්දුවක් ගත්තේ නැහැ. පොඩි පොඩි සාකච්ඡා තිබ්බයි මේ අපේ ඔය මේ තරුණ සමිති, උපති සමිති, කාන්ත සමිති ගැන හරි මේ වගේ. විශ්වාසයක් තියෙනවද නිදහස් පක්ෂේ රැක ගන්න පුළුවන් වෙයි කියලා? රැක ගන්න දෙයක් නැහැ. ඒක ආපහු වේගෙන් නැගිනවා, නැගිටිනවා. අපොසල් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ දෙවන අදියර ලබන අටවනදා ආරම්භ කෙරෙනවා. එය 17 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යස්ථාන 29ක් මේ සඳහා යොදා ගැනෙනවා.
පාසල් හයක් අදාළ කාලය තුළ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සෙසු පාසල් 23ක් වසා දැමීමකින් තොරව සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ පළමු අදියර පසුගිය 23 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරුණා. ගම්පහ ප්‍රදේශයේ පරිගණක වෙළඳසැල්වලින් එම උපකරණ සොරකම් කළ පුද්ගලයෙකු මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එහි තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් කැටයෙන්. දේති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී රථයක් පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හිංසාකාරී ලෙස මෙම රථයෙන් එළුවන් ප්‍රවාහනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ඇල්ලේපොළ පුරාණ රජමහ විහාරස්ථානයේ අසල සිට එරමුදු කැටිය දෙල්ලින්න පහළග මාර්ගය දැඩි ලෙස අබලන්ව පවතිනවා. ඒ හේතුවෙන් පාසල් සිසුන් මෙන්ම ප්‍රදේශවාසීන් පත්ව සිටින්නේද දැඩි අපහසුතාවකටයි. කඩිනමින් මෙම මාර්ගය පිලිසකර කර තම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. විරාමයකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තුවන් දිවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තුවන් සුබ දවසක්. www.itnnews.lk